මෙන්න මේ වීඩියෝ එකේදී මම කතා කරන්නේ වෙබ් ක්‍රියේෂන් සීරීස් එකට තියෙන 22 වෙනි ක්‍රියේෂන් එක. මම මේකට වීඩියෝස් 21ක් ඩිස්කස් කරලා තියෙනවා මෙන්න මේ වෙබ් ක්‍රියේෂන් සීරීස් එක ගැන. අනිවාර්යයෙන්ම අන්න ඒ වීඩියෝස් 21 බැලුවොත් ඔයාලට පුළුවන් වෙබ් ඩෙවෙලොප්මන්ට් යටතේ තියෙන බේසික් තියෙන ටික ඉතමත් හොඳින් වටහා ගන්න. අන්න ඒ හින්දා අනිවාර්යයෙන්ම ඒ වීඩියෝස් 21 බලලා මේ වීඩියෝ එක බලන්න එන්න. ඊට අමතරව අපිට කරන්න කිව්වොත් එහෙම අද මම ඩිස්කස් කරන ඒ කියන්නේ 22 වෙනි ක්‍රියේෂන් එක ක්‍රියේෂන් 20 සහ 21 කොටසක් තමයි අද මම කතා කරන්නේ. මම මේකේ මුල් කොටස් ටික ක්‍රියේෂන් 20 සහ 21 දී කතා කරලා තියෙනවා. අනිවාර්යයෙන්ම අන්නේ වීඩියෝ දෙක බලලා මේ ඩික බලන්න එන්න. එහෙනම් අපි අද වීඩියෝ එකට යමු. අපි දැන් බලමු මොකක්ද අද අපිට ලැබිලා තියෙන ක්‍රියේෂන් එක කියලා. මම වෙබ් ඩෙවෙලොප්මන්ට් යටතේ මෙන්න මෙතනින් ක්‍රියේෂන් 22 සිලෙක්ට් කරනවා. මෙන්න මේ විදිහට තමයි අද අපිට රික්වයර්මන්ට් එක. එහෙම නැත්නම් ක්‍රියේෂන් එක ලැබිලා තියෙන්නේ. You have to create sign up process in this section for the website. In this case, adding sign out button to your home page in the website. When you click sign out button, first open confirmation alert with do you want to continue message OK and cancel button. If the client click the OK button, should log out client for the website and redirect the index.php. If the client tries to access other web page after logging out, it should be prevented. මෙන්න මේ විදිහට තමයි අද ක්වෙක්ෂන් එක අපිට ලැබිලා තියෙන්නේ. මේකද කියන්නේ අපි කලින් හදාගත්ත එක يعني 20 21 කියන ක්වෙක්ෂන් වලදී අපි create කරගත්ත. මෙන්න මේ ක්වෙක්ෂන් සෙට් එකේ අපි දිගටම කරගෙන ආපු ක්වෙක්ෂන් එකේම දිගුවක් තමයි අද කතා කරන්නේ. එතකොට ඒ වෙද්දී අපි හදාගත්ත sign in option එකට අපිට කියන්නේ අද හෝම් page එකේ sign out එකක් add කරන්න කියලා. අපි දැන් බලමු කොහොමද මේක මම කරගෙන තියෙන්නේ කියලා. ඊට අමතරව කියනවා මෙන්න මේ sign out button එක click කරාට පස්සේ මෙන්න මේ වගේ alert එකක් දාන්න කියලා do you want to continue. ඊට පස්සේ ඒක okay වුණොත් sign out වෙනවා, cancel වුණොත් මේක cancel වෙන විදිහට. මෙන්න මේ විදිහට මම දැන් view answer ගිහිල්ලා මගේ answer එක වල පෙන්නන්න. මෙතන මම sign in වෙලා ඉන්නා. sign in උනාට පස්සේ ඔයාලට පේනවා මේ අපි කලින් හදාගත්ත design එක. මේක කලින් වීඩියෝ එකේ අපි කතා කරා. ඒක මේ මම කලින් log වෙච්ච user කෙනෙක්ගේ details තමයි මේකත් ගන්නෙ. අපි කලින් videos එකේදී log වෙච්ච user ගේ details තමයි ගන්න මම මේක copy කරගෙන ඇවිල්ලා. මම දැන් paste කරලා මගේ password එක මම මෙතනින්ම copy කරන් එනවා. copy කරගෙන ඇවිල්ලා මෙන්න මෙතෙන්ද මම මේක paste කරනවා. ඊට පස්සේ මම sign up කියන button එක click කරාට පස්සේ මෙන්න මේ විදිහට okay කියලා එකක් කරනවා. ඊට පස්සේ මම මෙන්න මේ විදිහට මට මේකේ sign in වෙන්න පුළුවන්. sign in වුණාම මෙන්න මේ විදිහට මම මට මේක view වෙන්නේ. ඒකට මට දැන් මේක create කරන්න තිබ්බේ මෙන්න මේක log out වෙන විදිහ තමයි. මම දැන් log out ලා පේනවා නම් කොහොමද මම මේක create කරගෙන තියෙන්නේ කියලා. log out button එක click කරපු ගමන් මෙන්න මේ විදිහට අපිට alert එකක් එනවා. do you want to log out කියලා. මම මේක okay කරොත් මට පුළුවන් log out වෙන්න සහ cancel කරොත් මේක cancel වෙලා යනවා. ඊට පස්සේ මම නැවත log out ලා පෙන්නනවා. මේක okay කරපුවාම මෙන්න මේ විදිහට මාව log out වෙලා යනවා මෙතනින්. අපි දැන් කතා කරමු කොහොමද මේක මම coding part එක කරගෙන තියෙන්නේ කියලා. coding part එක ගත්තාම මුලින්ම තියෙන්නේ මෙන්න මෙතන අපි කතා කරමු මෙතන අපි කතා කරමු home php file එක ගැන. home php file එක මම log out එක මෙතන create කරගෙන තියෙන්නේ. ඒ කියන්නේ home එකේ තමයි මේක ගැන මම කලින් කතා කරා. අර hi shenu කියලා මම ආයෙත් log ලා පෙන්නන්නම්කෝ. ආයෙත් log වුණාම ඔයාලට පේනවා මෙතන. මෙන්න මේ වගේ hi shenu කියලා පෙන්නනවා first name එකත් එක්ක. ඊට පස්සේ ඊට අදින් තමයි log out button එක පෙන්නන්නේ. මෙන්න මේක තමයි එතන මේ session එකක් දාලා අරගෙන තියෙන්නේ. මෙන්න මේ ටිකේ ඊට අමතරව මෙන්න මේ ටිකේ තමයි මම log out button එක create කරගෙන තියෙන්නේ. අපි දැන් බලමු කොහොමද මෙන්න මේ ටිකේ log out button එක මම create කරගෙන තියෙන්නේ කියලා. එතකොට මෙන්න මේ log out button එකේදී මම on click කියන event attribute එක call කරලා තියෙනවා log out function එක. log out function එකේදී මේක වෙන්නේ මෙන්න මේක තමයි log out කියන function එකේදී වෙන්නේ. log out function එකේදී මෙතන
වායක මම ටෙක්ස්ට් කරලා තියෙනවා ඊට පස්සේ ආර් කියලා කරන් කන්ෆර්ම් කියලා අහන ඩූ යූ වොන්ට් ටු ලොග් අවුට් කියන එක ආවට පස්සේ මෙතන ටෙක්ස්ට් එක ඕකේ ද ඕකේ වුණොත් එහෙම ලොග් අවුට් PHP කැන්සල් කරොත් එහෙම එක කැන්සල් වෙලා නේද තමයි මම ක්‍රියේට් කරන්නේ ඒක නෑත් මම කිව්වොත් එහෙම අපිට එන ඇලර්ට් එකේ තියෙනවා ඕකේ සහ කැන්සල් කියලා ඕකේ එකේ බුත් එහෙම මෙයාගේ වින්ඩෝ ලොකේෂන් එක ඒ කියන්නේ මම ඕකේ එක ක්ලික් කරොත් එහෙම මෙයාගේ වින්ඩෝ ලොකේෂන් එක ලොග් අවුට් PHP එකේ විදිහට තමයි මේ කියන්නේ लगौट पी एच पी मैं कहती है मैंने मेट के मैंने गेला सेशन स्टार्ट सेशन डिस्ट्रॉय कर ला कहती ना मैंने मे विधि हेट सेशन डिस्ट्रॉय कर ला हेड लोकेशन होम पी एच पी कटे आना मैं कल पेना दें का लगौट कर हाँ मैं कैंसल कर किसी प्रश्न है कैंसल करो मैं क्या एक तो मैं इतनी कहती है कैंसल करो किसी प्रश्न आखना है मैं कैंसल करते हैं मैं कैंसल करते हैं किसी प्रश्न नहीं है मैं बैटल लाकात ओके की क्लिक करते हैं अनिवार्य मैं लॉग आउट लेना लॉग आउट PHP के बस मैं आवे मैंने मैं विधि हट यार लॉग आउट PHP के लोकेशन नहीं आगे होम PHP के होम PHP के वन कल अपने नागे ना मैं लॉग आउट क्लिक कर ला ओके कराट पास से होम PHP के मैंने मैं कटे आव रीडेक्ट करना मैंने मे दिए तमी क्वेश्चन निशाकार डिस्कस करे मैं मेकन को मे दिए मैं लॉग आउट PHP क्रिएटे इट पास मैं जावा स्क्रिप्ट मे दिए तीयनवा इट पास कम मेक तीयन होम PHP मैंने मेट मैम अदागे तीयनवा इट पास अंतिम स्टाइल डॉट CSS तमाइ तेट अंतिम पेन्नी मैंने मेरी तमें को मम्म क्रिकेट मैंने मेरी तम तेरे मम्म रिक्वेमेंट अवसान करे मम्म इतने मैं तीन दिखेला मम्मी सिल्दनाट शुभ दवसा।